ඉතිහාසයට ඔබව අරගෙන ගිහිල්ලා අද වෙදගෙදරට යන්න කල්පනා කළේ. පුළුන්නරු යුගය පිළිබඳව කතා කරද්දී මහා පරාක්‍රමබාහු රජ දවසේදී දත් කැකුළු පාලා සුරතල් සිනහසීලා බොළඳ බස්දීලා කෙලි සියෝ ළඟ දූලි ගාලා අම්මල තාත්තලා මොනතරන් නම් සතුටුවේද ඒවගේ සිනහමුසු මූනින් පුංචි දරුවෙක් රැඳෙනවන. ඒකිවී අවුරුද්ද දෙක විතර වෙන දරුව පිළිබඳව. හැබැයි ඉපදිලා සති දෙකක් ගිය තැන ඉඳලා ඇති වෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පුංචි දරුවන් පිළිබඳව කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙන්නේ සුසිලා සඳසීලි වෙදහාමිනි. ආයිබෝවන්. ආයිබෝවන්. වැඩිම සංඛ්‍යාවක් ළමා රෝග පිළිබඳව කතා කළා නම් ඇයට ඒ ගෞරවය හිමි වෙනවා. ඒ හිමි වෙන ගෞරවයත් එක්ක යම්කිසි අදහසක් ඇති වෙදගිදර පිළිබඳව. මොකද හිතෙන්නේ? වෙදගිදර පිළිබඳව නලින් දැනට මම වැඩසටහන් කරපු ඒවයි ඔය කොල්ලන්ගේ කලින් කරපු වැඩසටහනොයි සම්බන්ධව කරනකොට සමාජයට වෙලා තියෙන මෙහෙවර ගැන අපි කතා කරනවා වෛද්‍යවරු සමග. ඒ වගේම බෙහෙත් ප්‍රතිකාර ගන්ඩෙන රෝගීන් සමගත් කතා කරනවා. ඒකොල්ලෝ මේ රූපවාහිනී මේ ITN නාලිකාවට වැඩසටහන කරන අයට පින් දෙනවා. ඉපදුණු දරුවා ඉපදුණු දවසේ ඉඳලා සතුටින් රැඳෙන අම්මට තාත්තට ටික දවසක් යනකොට අනේ දරුවා හරියට හිනා වෙන්නේ නැහැ. හැමතිස්සෙම අඬනවා. හුස්ම ගන්න අමාරුයි. කිරිටික බොන්නේ බොහොම අමාරුවෙන් කියලා කල්පනා කරද්දි අනේ මන් දන්නේ නැහැ මොනවා කරත් හරියන්නේ නැහැ. හැමදාම සෙමනි. එහෙම කියන අම්මල තාත්තලා මොහොතක් නැවතිලා වෙදගෙදර අභියස රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මං කැමතියි මුලින්ම හුස්ම ගැනීම අපහසුතාවය ඇති වෙන්නේ යම්කිසි විදිකින් ශ්වසන පද්ධතියේ අපහසුතාවයක් නිසා. ඒ පිළිබඳව පැහැදිලි කරලා කතාව ආරම්භ කරමු. හොඳයි. ශ්වසන පද්ධතිය ගැන ප්‍රාණවහා ස්රෝතසට සම්බන්ධ වෙන අවයව තියෙනවා. මූලිකවම නාසය, නාසාකෝටරය. නාසාකෝටරය කියන්නේ නාසා සිදුරු. ඊට පස්සේ නාසා ග්‍රසනිකාව. ඊට පස්සේ අපිජිහිකාව. යුෂ්ටකීය නාලය, ස්වරාලය, ගලනාලය. ඒ ටික සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ක්ලෝම නාලිකා, ක්ලෝම ගර්ත. ඔය පෙනහල්ල සම්බන්ධ වටික ඒ ටික තමයි ශ්වසන පද්ධතියට සම්බන්ධ අවයව. මේ සම්බන්ධව ඇති වෙන රෝග තමයි අද අපේ සාකච්ඡාව වන්නේ. පුරා දින 280කට ආසන්න කාලයක් මව්කුස තුල ඉඳලා මේ ලෝකෙට එළිය දකින්න දරුවා
ප්‍රථමයෙන්ම මිලවට බිහි වෙනකොටම හැඬි හඬලා තමයි පටන් ගන්නෙ. හැඬීමත් සමග පුප්පසිය සොසනේ ආරම්භ වෙනවා. පුප්පසිය සොසනේ ආරම්භ වීමට ප්‍රථම දරුවාගේ අර මවගේ ගර්භාෂයේ තුල තිබෙන තරල කොටස්, ඒ කියන්නේ ඒකට අපි කියනවා ආයුර්වේද උල්බක කොටස් කියලා. ඒ කොටස් තෙවරුණු ඒවා බබා බිහිවන අවස්ථාවේ සිටින සේවිකාවන් විසින් පිරිසිදු කරනවා. නමුත් ස්වල්පයක් හෝ ඇතුළට ගියහම ඒ තරල කොටස් නාසා තුල රැඳෙනවා. ඉන් පස්සේ තමයි දරුවටේ ශ්වසනය සම්බන්ධ අපහසුතා ඇති වෙන්නේ. දරුවා ඉපදිලා සතියක් විතර ඉතින් නාවනකොට ක්‍රමක්‍රමයෙන් මෙම ශ්වසන අපහසු ඇති වෙනවා. ඉතින් වැඩිහිටියන් අපිට ඇවිදින් පවසනවා කිරි උරා බීමට අපහසුයි. නහය පොඩි කරනවා. නහයේ සුරුසුරු සද්දයක් එනවා. එක දිගට කිරි උරා බනකොට ටිකක් නතර කරලා හුස්මක් ඉහලට අදිනවා. මේ අඬනකොට හෙම්බිරිස්සා කටහඬක් එනවා. කිවිසුම් වැඩිපුර යනවා. එතකොට කිවිසුම් යෑමත් සමග කිරි ඉස්මොල්ල යනවා. මේවා තමයි අපිට ඇවිදින් පවසන්නේ. ඉතින් අපි දරුවා හොඳට පරීක්ෂා කරලා බලලා ඒ අම්මලාගෙනුත් ප්‍රශ්න පරීක්ෂාව අහනවා. හමු වුණ විකසම ඇඬුවද? එතකොට ඒ විකසම යාගේ අනිත් මේ මල මුත්‍ර පිටවීම මේවා ඔක්කොම සිදු වුණාද කියලා අහලා කොමත් මලමුත්‍ර පිට වෙන්න ටික වෙලාවක් යනවා. ඒ ඊට පස්සේ කිරි උරා බීමේ තියෙන අපහසුතා නැවත අසනවා. බොහෝ විට නලින් අපි ළඟට එනකොට මේ ළමයින්ට සති දෙකක් විතර ගත වෙනවා. ඒ ගත වෙන්නේ අර නාසයට නේසල් ඩ්‍රොප් දාලා ඉතින් බෙහෙතුත් දීලා තමයි මේ එන්නේ. ඒත් සුව වෙලා නැති නිසා තමයි අපි ළඟට එන්නේ. එතකොට අපි දරුවා පරීක්ෂා කරලා බලලා අපේ තියෙනවා තෙල් වර්ග. අපි හෙමින් දරුවගේ නාසය මතුපිට තෙල් විනාඩියක් විතර ආලේප කරන්න කියනවා. ඒක තෙල් පෙරෙන්නේ නැති වෙන්නේ ඇඟිලි දෙකේ ගාගෙන. දහාමිනේ තෙල් ටික නහය ගන්න කියනකොටම දැන් නිවහනේ ඉන්න අම්මා තාත්තා කල්පනා කරනවා කසායත් බොන්න කියයි දන්නේ නැහැ. පුංචි දරුවෝ කොහොමද බෙහෙත් බොන්නේ? අනේ මේ තත්ත්වයත් එක්ක දේශීය වේදකම කරන එක ඒතරම්ම ලෙහෙසි වැඩක් නෙමෙයි. පුංචි දරුවන්ට එහෙම කරන්න හැකියාවක් නැහැ. මට බයයි. එහෙම කියන අයට මොකද කියන්නේ? එහෙම කියන අයට අපි උපදෙස් දෙනවා නලින් ඇත්තටම අවිනිශ්චිත බියක් තියෙන්නේ. කසාය පුණුවා කියලා දරුවන්ට කෝප්ප ගණන් හෙඳි ගණන් පොවන්නේ නැහැ. මේ මාසිකට අඩු දරුවෙක්. එයාගේ අවයව ඉතා සියුම් කෝමල තත්වයේ තියෙන්නේ. ඒක නිසා අපි මව් කිරි ටිකක් හැන්දට දුවාගෙන ඖෂධීය කල්ක තියෙනවා. ඒ කල්කයක් මේ දරුවගේ බර ඒ නියමිත අනුව මේ ඖෂධ මාත්‍රාව ගන්නවා. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔලින් දැටි එක ප්‍රමාණයක් අරගෙන අර කිරිවලට දිය කරලා අම්මට කියලා දෙනවා ඇඟිල්ලේ ගාලා දිවේ ගන්න කියලා. එහෙම තමයි අපි ඒක පොවාගන්නේ. ඒ ප්‍රමාණය තේ හැඳිදකට පිරෙන්න ගන්න කිරිවලට දිය කරන ප්‍රමාණය තමයි දරුවාට පොවන්නේ. දවසට මෙච්චරයි දෙන්නේ. ඒ විදිහට පොවා ගත්තාම ඒ ප්‍රමාණවත් තියාගෙන. මොකද සියුම් අවයව ඉතා කුඩා අවදියේ තියෙන නිසා ඒ ප්‍රමාණවත්. මම කල්පනා කළේ උරුබක කොටස් එහෙම නැත්නම් ගර්භාෂයේ තරලය නහසෙන් ඇතුල් වෙනවාය කියලා කිව්වහම අපිට මේක ගන්න විදියක් නැද්ද? එහෙම ගන්න පුළුවන් නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ නේද කියලා කල්පනා කරන හැම දිනාටම වේදාමිනේ හොඳ පිළිතුරක් දෙයි. ඔව්. ඇත්තටම නලින් හොඳ දෙයක් ඇහුවේ. මොකද අම්මලා අලුත් අම්මලාට මේක බයයි සෙම හිර වෙයි කියලා ඒගොල්ලෝ හරියට බය වෙනවා. මේ නහයේ සිර වෙන වෙලාවට තියෙනවා නම් අපි සියුම් පහන්තිරයක් දාලා නහයෙන් ගන්නවා. නමුත් අපි අර කිව්වනේ කල්කේ පොනවා කියලා. කල්කේ කටේ ගානකොට ඒ සෙම රැඳිච්ච සෙම බබා කිරි බොන වෙලාවට නිකන් වෙලාවට නිකන් ඔක්කාරයක් කරනවා. දිවේ එළියට දාගෙන ඔක්කාරය කරනවා. ඉතින් අපේ අම්මලා බය වෙනවා. එතකොට මම උපදෙස් දීලා තියෙනවා බබාගේ පිරිසිදු නැප්කින් කෑල්ලක් ඇඟිල්ලේ පටලවාගෙන හිමින් කට ඇතුළට දාලා ඒ තරල කොටස් ගන්න. ඒක සෙවලට එනවා කියලා කියනවා. සමහර බබාලාට එතකොට වමන යනවා. ඒ වමන යනකොට සෙවල පදාර්ථ ගොඩක් යනවා. අපි ආයුර්වේදයේ ඒකට සඳහන් කරනවා ගඟු සෙම කියලා කියනවා. ඒ පදාර්ථ සෙම පදාර්ථ ඉවත් වුණාම බබාට හරි සහනයක් දැනෙනවා. මගේ මේ රත්තරම් පැටියව වතුරට දැම්මට පස්සේ ගන්න විදියක් නැහැ. අනේ මන් දන්නේ ඒ නිසාද මන්ද සෙම කියලා කල්පනා කරනවා. සෙම ඇති වෙන හේතු තියෙනවා. සෙම ඇති වෙන හේතු තියෙනවා. මාස 5-6 ළමයි ඇඟ සූදන්න නාවනකොට වතුරට දැම්මහම පොඩ්ඩක් ඒගොල්ලෝ වතුරේ ජබු ගහනවා. ඒ වෙලාවට නාවනකොට සෙමන වතුර නාස් පිට උගුර යන්න පුළුවන්, නාසයට විසින්න පුළුවන්. ඒ වගේම සෙම් ප්‍රතිශ්‍යාව හැදෙන තව අවස්ථා තියෙනවා.
මේ දුම් දූවිලි වැදීම ආසාදන තත්ත්ව වෛරස් වගේ ආසාදන තත්ත්ව තියෙනවා සීතල හුලඟට නිරාවරණය වීම පිනිවැදී පිනිබෑම අර නෑවීම ඇඟ සීදීම ඇතිවෙදි ප්‍රමාද දෝෂ මේ හේතුන් නිසා මේ වයස දරුවන්ට නිතර සෙම හැදෙනවා පුංචි කිරි කැටියට ඉහෙම් බහින රෝගයක්වත් නැහැ හැබැයි සෙම් තත්ත්වයේ ඇත්තෙත් නැති වෙලාවක සමහරු හිස වසා රෙද්දක් පොරවන එහෙම නැත්නම් හිස සුමක් දානවා මේ තත්ත්වයේ ඇති වුණාට පස්සේ පුංචි දරුවාට මේ සබා දහමට ඔරොත්තු දෙන්න නොහැකියාවක් ඇති වෙනවා වැඩි වියට පත් වුණාට පස්සේ පොඩි වැස්සකට තෙමෙන්න බෑ පිනි බාන්න බෑ මේ තත්ත්වයේ ඇති වෙනවා මේක අම්මලා කරන වරදක්ද ඇත්තටම කියනවා නම් නලින් ළමයි බාහිර පරිසරයට ගැළපෙන විදිහට හදන්න ඕනේ අනුවර්තණය වෙන්න හදන්න ඕනේ ඒකොල්ලෝ ආවට වැස්සට පින්නට චූටි කාලේ ඉඳලම ටික 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 හුරු කරන්න ඕනේ නැත්තම් ලොකු ලොකු කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 6 7 ඉඳලා වැඩි හිටි වුණාමත් මේ ළමයින්ට තෙත පා ගන්න බෑ අවුව යන්න බෑ ඔළුව කැක්කුමයි කියනවා එතකොට කිවිසුන් යනවා ඒ වගේ දේවල් අපි දකින්න ලැබෙනවා ඒ නිසා ළමයා සාමාන්‍ය පරිසරයට ටික ටික හුරු කරන්න ඕනේ ඉගුරු කොත්තමල්ලි ටිකක් දීලා කිරි කැටියගේ සෙම නැති කරපු අම්මා තාත්තා අද නැති වෙලා අද නවතාවයට ගමන් කරද්දී අලුත් අලුත් දේ සොයන මිනිසුන් බවට පත් වෙලා හැබැයි හැමදාමත් සෙම ඉතිරි වෙලා මේකටත් හේතුවක් ඇති අපි අහලා බලමු ඉගුරු කොත්තමල්ලි දෙන්න හොඳද නරකද ඉඟුරු කොත්ත මල්ලි දෙන එක ඇත්තටම නලින් හොඳයි ප්‍රතිශක්තියක් ඇති වෙනවා ඒක දෙන පිළිවෙලක් තියෙනවා මෙහිමයි දෙන්නේ ඉඟුරු දැන් බබාගේ වයස අවුරුදු 9ට 8ට අඩු නම් එතකොට මාස 6ේ ඉඳලා අපිට මෙහෙම කරන්න පුළුවන් කොත්ත මල්ලි කලන් 4යි ඉඟුරු කලන් 2යි අමු ඉඟුරු නම් වඩා හොඳයි අරගෙන මදක් කබලේ රත් කරනවා මේක රත් කරලා ඉවරලා හොඳට පිරිසිදු භාජනයකට දාලා සෝදලා වතුර කෝප්ප 4ක් පිරිසි කෝප්ප 4ක් විතර දාලා කෝප් එකට ඉතර මේක හිඳවගෙන පෙරලා මී පෙණි ටිකක් දාලා දවසට 3-4 සැරයක් තේ හැඳි දෙක දෙක විතර පෝනවා 4-5 සැරයක් පෝනවා මේ ඉඟුරු කොත්තමල්ලි වලින් බඩ පුරවන්නේ නැහැ අපි මේක ඖෂධයක් විදියට දරුවට වරින් වර දෙනවා ඒ අතර සෙම් ප්‍රතිශ්‍යාවේ තත්ත්වය දරුවගේ අසලින්බ තත්ත්වය මත අපේ කාල්ක වර්ග තියෙනවා ඒ කාල්ක ටිකක් අර ඉඟුරු කොත්තමල්ලි තේ හැඳකට දිය කරලා පෝවා ගන්න පුළුවන් නලින් මේ ඉඟුරු කොත්තමල්ලි වලින් ඇතිවන ප්‍රතිශක්තිය ඒක බීම නිසා හෙම්බිරිස්සාවට ඇතිවන ප්‍රතිශක්තිය ඒ දරුවට ජීවිත කාලෙටම බලපානවා ඒ කියන්නේ ඒකෙන් කිසිම උවදුරක් ඇති වෙන්නේ නැහැ ඒක මම පැහැදිලිව කියන්න පුළුවන් හරි නියමිත විදියට හදලා දුන්නාම ඉතාමත් හොඳ බෙහෙතක් සෙම් ප්‍රතිශ්‍යාවට මම කැමති දැනගන්න අර දරුවගේ නහය තෙල් ටික ගන්න විදිය ඒ විතරක් නෙමෙයි ඔය වේදාහමිනේ හරි පහසුවෙන් කිව්වාට අත්දැකීම් එක්කනම් දෝතට ගත්ත දරුවට හරි ලේසි වේදාහමිනේට බෙහෙත් ටික පොවන්න අපේ ගෙදර ඉන්න අම්මට හරි අමාරුයි මේව ගැන කියා දෙමු මේ අත්දැකීම් තියෙන හින්දා මට ඒක අපහසුවක් නැති වුණත් අලුත් අම්මලාට ඇත්තට මේක අපහසුවක් වෙන්න පුළුවන් අනිත් එක හිතේ බයක් ඇති වෙන්නත් පුළුවන් පළමුව දරුවා වම් අත උඩට අරගෙන වැලමිටෙන් හොළුව තියාගෙන හිස තියාගෙන පපුවට හේතු කරගන්න ඕනේ හේතු කරගෙන අර භාජනයේද ගත්ත මේ තෙල් ටික ළඟට තව මොනවා හරි උපකරණයක් මේ පොඩි ස්ටූල් එකක් හරි මේසයක් හරි ළඟ තියාගෙන එක්ක ඇඳ උඩින් පැත්තකින් තියාගෙන හරි තෙල් ටික අරගෙන ඇඟිලි දෙකේ තවර ගන්න ඕනේ මහපට ඇඟිල්ලේ දබර ඇඟිල්ලේ දකුණු අතේ තවරගෙන නාසයේ උඩ මතු පිටින් ගානවා ඒ ගානකොට විනාඩියක් විතර ගානවා ඒ එක්කම උගුර දෙපැත්තේ ගානවා මෙහිම දවස් දෙක තුනක් ගාලා තමයි අපි හිසර තෙල් බින්දුව දාන්නේ මොකද නහය හොඳට තෙල් බුරුල් වෙලා තියෙනම් හිසර දාපුවාම එකපාරට මේක ටිකක් බබහට අපහසුයක් ඇති වෙන හින්දා දවස් දෙක තුනක් ගිහින් තමයි තෙල් බින්දුව දෙක ඇවුලට දාන්නේ මේක දවස් කීපයක් කරන්න ඕනේ මේ විදිහට කරනකොට මේ අම්මට හුරුවක් ඇති වෙනවා මේ හිමින් අත ගන්නකොට
උල්බක කොටස් එහෙම නැත්නම් ගර්භාෂය තරලය නාසයේ තැම්පත් වීම නිසාද කියලා අහන්න මං කැමතියි. දැන් පුංචි දරුවන්ට බොහෙලාට කැස්සක් ඇති වෙනවා. මේකෙදි දැන් කිරිවමනේ දානවා කියලා කිව්වට ඒකට වචනයක් තියෙනවා දේශීය වේදකම. ඒකත් එක්කම පැහැදිලි කරමු. කිරිවමනේ යනවට දේශීය වේදකම කියන්නේ ගඟු සෙම යනවා කියලා. ගඟු සෙම යනකොට ගඟු සෙම යනවා කියලා කියන්නේ. මොකද කරන්නේ? එතකොට කිරි ඉස්ම ඒ සෙම යනකොට ඉස්මල්ල යන වෙලාවල් තියෙනවා. අපි ඉතින් ඒ වෙලාවට අපේ දේශීය කල්ක වර්ග තියෙනවා. ඒ කල්ක ටිකක් අරගෙන මේ මව් කිරිවලට අර මං කියපු විදිහට දිය කළා. ලදරු ශර්කරාදි කල්කය, ජීවක කල්කය, දිසඳුන් කල්කය, ඒ වගේ කල්ක වර්ග වලින් මදිට යටේක ප්‍රමාණයක්, එහෙම නැත්නම් ගුංජාවක් මිලි ග්‍රෑම් 125ක් කුඩාම ප්‍රමාණයක් අරගෙන හැන්දට දිය කරලා දරුවගේ කටේ ගන්නවා. දරුවගේ කටේ ගන්නවා. මේක දවසට එක සැරියයි කරන්නේ. දවස් 4ක් 5ක් විතර කරනකොට ඒ ගතිය අඩු වෙලා යනවා. තවත් දිගින් දිකට මේ උල්බක කොටස් තියෙනවා නම් නිකන් කැස්ස ගතිය, ඔක්කාරි, කිරි ඉස්මුල්ලියම් වමනේ තියෙනවා නම් අපේ දේශීය රසායන වර්ග තියෙනවා. ලුණු විල ඉස්ම, එඹුදඩං ඉස්ම, රතු ලුණු ඉස්ම හෝ වියලි මුද්දරප්පලං ඉස්ම, මේක දරුවගේ තත්ත්වය බලලා අපි තීරණය කරගන්න ඕනේ. මේකට සූ කිරි ටිකක් දාලා මැටි පිරිසිදු මුට්ටියක ලිපේ තියලා කකාරනවා. පැණි පද්දමටම කකාරලා පිරිසිදු භාජනයකට දාලා ඒකෙන් හැන්දට ටිකක් අරගෙන දරුවගේ දිවේ ගානවා. අන්නේ දිවේ ගාන වෙලාවට අර තැරැජිච්ච සෙම කොටස් එනවා. එතකොට තමයි නලින් අර මම කිව්වේ රෙදි කෑල්ලක් බබාගේ පිරිසිදු නැප්කින් කෑල්ලක් ඇඟිල්ල පටන වගෙන ගිරියට දාලා හිමීන් සෙම ටික ගන්නවා. ඉතින් හරි පහසුවක් දැනෙනවා කියලා කියන. වෙදහාමිනේ කියාගෙන ගිය සියලු දේ ඔබට කරන්න නොහැකි වෙන්නේ මොකද ඔබ ඒ පිළිබඳව වඩාත් හදාරලා නැති නිසා වෙන්න පුළුවන්. ඒ නිසා වෙදහාමිනේ හමු වෙන තුරු කරන්න පුළුවන් දේවල් ටිකක් අහන එක. එහෙම නැත්නම් පුංචි දරුවෙක් තුරත් අත්බෙහෙත් තියනවද කියලා අහන එක මගේ යුතුයකමක් සහ වගකීමක්. ඒක අහන අතරෙදී මම කල්පනා කළා දැන් එළකිරි දුන්නාම සෙම වැඩි වෙනවයි කියලා සමාජගතවලා තිබෙනවා. ඒ අතරේ වැරදි මතයක් හැටියට එළුකිරි දුන්නාමත් එහෙමයි කියලා කියනවා. නමුත් එළුකිරි හොඳයි නේද? එළුකිරි ඉතාම හොඳ දෙයක්. නිතර නිතර සෙම් ප්‍රතිශ්‍යාව හැදෙන, පපුවේ කැස්ස හැදෙන, පපුවේ මහන්සිය හැදෙන දරුවන්ට එළුකිරි ඉතාම හොඳ බෙහෙතක් විදිහට දෙන්න පුළුවන්. ඒකෙන් බෙහෙතක් නෙවෙයි ආහාරයක් විදිහට දෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රතිශක්තියක් ඇති වෙනවා. පෙනහළු තුලින් සොයන් හැකියාවක් ඇති වෙනවා මේ සෙම ඉවත් කියන්නේ. ඉතරට හොඳ තත්ත්වයක් තියෙනවා. ඒක මම අත්දැකීමින්ම කියන්නේ. කුඩා දරුවන්ට එළුකිරි නිතර සෙම හැදෙනවා නම් දෙන්න පුළුවන්. වැඩිහිටි අයටත් මේ එළුකිරි ගොඩක් හොඳයි පාවිච්චි කරන එක සෙමට. ඒ වගේම දැන් මේ සෙම් ප්‍රතිශ්‍යාව නිතර හැදෙනකොට අර මං කියවනේ ඉඟුරු කොත්ත මල්ලි දෙන්න කියලා. මේ ඉඟුරු කොත්ත මල්ලි වලට අපේ කල්ක වර්ග තියෙනවා. ජීවක කල්කය, මధుරස කල්කය, නවරත්න කල්කය, දිසඳුන් කල්කය, චන්ද්‍ර කල්කය වගේ කල්ක දරුවගේ තත්ත්වය බලා බල සෙම තත්ත්වය බලලා මේ නියමිත මාත්‍රාවෙන් දෙන්න පුළුවන්. අත් බෙහෙත් විදියට කියන්නේ වෛද්‍යවරයා ළඟට ගෙනියනකන් රෝග විස්තර ටික බලලා සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය උපදෙස් මත තමයි ඒව කරන්න ඕනේ. තව අපේ රසායන වර්ග තියෙනවා. කැස්ස නිතර තියෙනවා නම් බල්බල් කැස්ස නිතරම හැදෙනවා නම් පැණි වර්ග තියෙනවා, රසායන වර්ග තියෙනවා. පැණි වෙනුවට අපිට දෙන්න පුළුවන් බටු පැණිය, කප්පර වැල පැණිය, වාසක පැණිය, එතකොට මදුක පැණිය වගේ පැණි වර්ග භාවිතා කරන්න පුළුවන්. රසායනයක් වශයෙන් ඉතා අද්දුට රසායනයක් තියෙනවා පාවට්ට මලිස්ම, එඹුදඩං ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, සූකිරි. වෙදහාමිනිත් එක්ක කතා කරන්නේ පුංචිම පුංචි දරුවෝ ගැන විතරද? වයස් සීමාව ගැන කතා කරේ නැහැනේ. එහෙම කල්පනා කරන අයට උත්තරයක් ලබා දෙන්නත් ඕනේ. ඒත් එක්කම අද තියෙන ප්‍රශ්න සංඛ්‍යාව බැලුවාම මට කාලය ප්‍රමාණවත් නැහැ. නමුත් මං අහන්න ඕනේ දැන් සෙමට ප්‍රතිකාර කරන අතරතුරේදී නොදිය යුතු දේවල් තිබෙනවා. ඒ මොනවද? කන්න බොන්න සුදුසු කොහොමද? නාවන්න ඕනේ කොහොමද? මේ සියල්ල පිළිබඳව මතක් කරමු. ඔව්, අවුරුදු 14 දක්වා අපිට ප්‍රතිකාර ළමා රෝග වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. වයස අවුරුදු 6 7 ඉඳලා අවුරුදු 14 දක්වා දෙන ළමයින්ට නිතර ප්‍රතිශ්‍යාව හැදෙනකොට අපි අගුණ කෑම වර්ග වශයෙන් ඇඹුල් කෙසෙල්, අයිස්ක්‍රීම් නිතරම දෙන්න හොඳ නැහැ. මුද්දරප්පලං, පැණි දුඩං වගේ ඒවා නිතරම දෙන්න හොඳ නැහැ. ඒ වගේ ආහාර, එතකොට නිමිති, බණ්ඩක්කා, මුං ඇට නිතර නිතර වැටෙන්න හොඳ නැහැ. සෙමට ප්‍රතිකාර කරනකොට ඒවයින් සෙම වැඩිවීමක් ඇති වෙනවා. මෙවැනි දරුවන් නාවන්න සුදුසු මදි. ඇඟ සේදුවට කමක් නැහැ. ඒත් උණු වතුරින් තමයි ඇඟ සෝදන්නේ. ප්‍රතිකාර කරන අතරතුරේ ඒ වගේ ප්‍රවේශමක් කරන්න ඕනේ දරුවන් විශේෂයි. සමහර දරුවන් බිම නිදාගත්තාම පොඩ්ඩක් සද්දේ වැඩි කියනවා. රැයට බිම නිදියාගත්තාම අපි ළමයි කියනවා ඒක හිතා බිම නිදි කරවන්න එපා, මෙට්ටයක් දාලා හෝ ඇඳේ නිදි කරවන්න කියලා කියනවා. දෙමව්පිය අවිදින් අපිට එහෙම සඳහන්
සඳහන් කරනවා ඒකයි මම මේක මතක් කළේ ඒ වගේම මේ පීනස් තත්වයට පත් වෙන එක වළක්වා ගන්න ඕනේ පොඩි කාලේ ඉඳලම දරුවන්ට ප්‍රතිකාර දීලා සති දෙකේ ඉඳලා වයස අවුරුදු 14 දක්වාම දරුවන්ට සෙම තත්වයන් තිබෙනවා නම් ප්‍රතිකාර ගන්න එන්නට හැකියාවක් තිබෙනවා සිකුරාදා පොයේ දවස හැර සෙසු දිනවලදී 9 ඉඳලා සවස 6 දක්වා වැලිවේරියේ නවනුවර පාරේ නාරම්වල කියන ස්ථානට ආවොත් ප්‍රතිකාර ගන්න පුළුවන් වගේ මතක් කරනවා. අද දවසේදී වැඩසටහන නිමා කරන්න සූදානම් වෙන්නේ බොහෝ ප්‍රශ්න ඉතිරි වුණා. යලිත් දවසක හමුවීමේ බලාපොරොත්තුව තුල ඇයට සමුදෙන්න සූදානම් වෙද්දී මට කවියක් මතක් වුණා. ඒ තමයි පින්මද පුතුන් සියයක් ලද්දු වත්නිසරු ගුණනන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු. එකපුන් සඳින් දුරුවේලොව ඝන අඳුරු නෙකතරු රැසින් එලෙසට නොම වේය දුරු. මොනතරම් දරුව නිර්මාණය කළත් අනාගතයේ වැඩක් පලක් නොවෙන්නේ ඉතාමත්ම නිරෝගී දරුවෙක් නිර්මාණය නොකළොත්. එනිසා හොඳින් තමන්ගේ දරුවා වර්ධනය කරද්දී සෙම තත්ත්වයන්ගෙන් රෝගී තත්ත්වයන්ගෙන් පසුගාමි තත්ත්වයට පත් කළා නහය තද වෙනවා කැස්ස ඇති වෙනවා සෙම තත්ත්වය වැඩි වෙනවා ඔළුව රිදෙනවා කෝටක ප්‍රදාහය ඇති වෙනවා පීනසට යනවා පීනස ඇදුම දක්වා ගමන් කළා ලය පීනස දක්වා ගිහිල්ලා ඉතාමත් දරුණු තත්ත්වයට පත් වෙනවා ඒ තත්ත්වෙන් මුදවා ගන්න පුංචි කාලයේදීම ප්‍රතිකාර කරන්න අද පින්නැති දායකත්වයේ එකතු කළේ සුසිලා සඳසීලි වෙදහමිනි බොහොම පිං ආයිබෝවන් ඉතාමත්ම විශිෂ්ට වෙදහමිනේ කෙනෙක් එක්ක කතා බහ කරන්න සුන්දර තැනක් අපට නිර්මාණය කරලා දීමේදී ජයවර්ධන අධිකාරී මහත්මයා ඒ වගේම සුවනලතා අධිකාරී මහත්මිය වගේම ආපු වෙලාවෙ ඉඳලා ගැමුණු අධිකාරී චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා ලබා දුන්නු දායකත්වය ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් බොහොම පිං කියලා මතක් කරන්න කැමතියි බොහොම ස්තුතියි ඒ මතක් කිරීමත් එක්ක අනාගත ලෝකය සුන්දර තැනක් බවට පරිවර්තනය කරන්න දරුවන් පමණක් නෙමෙයි ඔබද නිරෝගීව තබා ගැනීමේ බලාපොරොත්තුව තුළ හැමදාමත් වෙදගෙදර විශිෂ්ට දේවල් අරගෙන එනවා අත්බෙහෙත් පිළිබඳව ඔබට හඳුන්වා දෙනවා දුර්ලභ වටිනාකම් දේශීය වෙදකමට ආයුර්වේදයට එකතු කරනවා වගකීම්වත්තන්ට මේ පිළිබඳව ඇස් ඇරේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට සමුගිනෙනවා අයබෝන්